හරි අයිබුවන් සුබ දවසක් දුල පුතාලා හැමෝටම බොහෝ දරුවන්ගේ ඉල්ලීමක් පිට බොහෝ දරුවන් අහලා තිබුණ ප්‍රශ්නයකට පොඩි දත්ත කීපයක් ලබා දීමේ අරමුණින් තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ 2023 දරුවන් සඳහා පේපර් ක්ලාස් එක පැවැත්වෙන දිනයන් වේලාවන් සහ පන්තිය සමග සම්බන්ධ විය හැකි ක්‍රම පිළිබඳව බොහෝ දරුවන් විමසීම් කරලා තිබුණා සහ පේපර් ක්ලාස් එක සම්බන්ධව විස්තර අහලා තිබුණා මේ ඒ දරුවන්ට පොඩි පැහැදිලි කිරීමක් කිරීම සඳහා තමයි අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් බොහෝ දරුවන් තේරුම් අරගෙන ඉන්න බව පේන්න තියෙනවා ජීව විද්‍යාව කියන විෂයේදී තියරි කොච්චර පාඩම් කළත් එහෙමත් නැත්නම් තියරි ප්‍රශ්න තියරි කොච්චර පාඩම් කිරීමට නැවත නැවත ලක් කළත් විභාග ප්‍රශ්න පත්‍රයකදී නිවැරදිව පිළිතුරු සපයා ගැනීමේ හැකියාව දියුණු කරගන්න නම් අනිවාර්යෙන්ම ප්‍රශ්න පත්‍රවලට මුහුණ දෙමින් මේ ප්‍රශ්න පත්‍රවලදී තමන් කරන වැරදි අඩුපාඩු නිවැරදි කරගනිමින් ප්‍රශ්න පත්‍ර පුහුණුව ලබා ගත යුතුයි කියන කාරණය බොහෝ දරුවන් තේරුම් අරගෙන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඇත්තටම දුල පුතාලා ගොඩක් අය අධ්‍යයනය කරන අනිකුත් විෂයන් වලට සාපේක්ෂව රසායන විද්‍යාව වෙන්න පුළුවන් භෞතික විද්‍යාව වෙන්න පුළුවන් අනිකුත් විෂයන්ට සාපේක්ෂව දුල පුතාලටම දැනෙනවා ඇති ජීව විද්‍යාව කියන විෂය තේරුම් ගැනීම සාපේක්ෂව පහසුයි. නමුත් විභාගයේදී නිවැරදිව පිළිතුරක් ලියලා හොඳ පිළිතුරක් ලියලා හොඳ ලකුණක් ලබා ගැනීම විශේෂයෙන්ම ඒ සාමාර්ථයකට යෑම සාපේක්ෂව අපහසු බවක් දැනෙනවා සහ ඒක පසුගිය අවුරුද්දවල ලැබිලා තියෙන දත්ත වාර්තා මතත් පේනවා අනිකුත් විෂයන්ට සාපේක්ෂව ජීව විද්‍යාවේ ඒ සාමාර්ථ සංඛ්‍යාව අඩු වීම තුල. ඒතර මේකට ප්‍රධානම හේතුව වෙන්නේ ඔබට විෂය තේරුම් ගියාට ඒ විෂය ප්‍රගුණ කරලා නැතිනම් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරක් විදියට ලියන්න විභාග ශාලාව තුළදී ඔබ අසරණ වීමක් තමයි සිද්ධ වෙන්නේ ඒ ප්‍රශ්න පත්‍ර පුහුණුව නැතිවීම තුළ. ඉතින් මේකට විසඳුමක් විදියට අපි සෑහෙන කාලයක ඉඳලම ඇත්තටම 2019 20 21 දැන් 22 කණ්ඩායම් දක්වාම ගෙනාපු වැඩපිළිවෙල 2023 කණ්ඩායම සඳහාත් සිදු වෙනවා. ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ඒ ප්‍රශ්න පත්‍ර නිවැරදි කරලා ලකුණු දාලා රෑන්ක් කරලා බලලා දරුවන්ට තම තමන්ගේ අඩුපාඩු හඳුනා ගැනීම සඳහා අවස්ථාව ලබා දීම හරහා මම බොහොම ඉක්මනින් සංක්ෂිප්තව මතක් කරන්නම් ආයතන වලට පැමිණිලා ආයතනයට ඇවිල්ලා පේපර් එක ලිවීම සහ සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන් විදියත් ඒ වගේම ඔන්ලයින් ක්ලාසස් හරහා ඔන්ලයින් විදියට දුර පළාත්වල ඉන්න දරුවන්ට ඔන්ලයින් ක්ලාසස් සමග සම්බන්ධ වෙන්න පුළුවන් විදියත් කියන දෙකම පේපර් එක සමග සම්බන්ධ විය හැකි ආකාරය මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට දැන් මම මේ කතා කරන්නේ ප්‍රශ්න පත්‍ර පන්තිය සම්බන්ධයෙන් පමණයි. මම මෙතෙන්දී ඒකක පුනරීක්ෂණ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. ඒකක පුනරීක්ෂණය අවශ්‍ය වෙන දරුවන්ට ඒකක පුනරීක්ෂණ පන්ති වෙනම පැවැත්වෙනවා. ඒ සඳහා ඒ ගැන විස්තර අවශ්‍යයි නම් අපේ දුරකථන අංක වලින් ඒ ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම මම මේ විස්තරය පැහැදිලි කරන්නට කලින් මතක් කරන්නම් මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට ලබා ගන්න පුළුවන් අපේ Telegram channel එකේ link එක. ඒ Telegram channel එක හරහා මේ සියලුම විස්තර ලබා ගන්නත් ඒ වගේම සතිපතා ටෙස්ට් එක පැවැත්වීම සම්බන්ධව notifications සහ ඒකේ ප්‍රතිඵල ආදී සියලු දත්ත ලබා ගන්නත් දුල පුතාලට හැකියාව තියෙනවා. Physically classes වලට සම්බන්ධ වෙන දරුවන්ට පැමිණෙන්න පුළුවන් නගර තුනක පන්ති පැවැත්වෙනවා. නුගේගොඩ සැසිප් ආයතනයේ පන්තිය ඇතරම පේපර් ක්ලාස් එකක් විදිහට අපි පන්ති ආරම්භ කළේ මේ වසරේ 2023 පුනරීක්ෂණ පන්තිය සඳහා ආරම්භක අවධියේ ඉඳලම දිනෙන් දින වර්ධනය වෙන ඒ වගේම විශාල ළමයි සංඛ්‍යාවකින් විශාල දරුවන් සංඛ්‍යාවකින් ආරම්භ කරන්න පුළුවන් වෙච්ච පන්තියක් විදිහට බොහොම ජයග්‍රාහී ආරම්භයකින් පටන් ගනිපු පන්තියක් විදිහට බොහොම හොඳින් වැඩ ටික කෙරීගෙන යන පන්තියක් විදිහට නුගේගොඩ පන්තිය ක්‍රියාත්මක වෙනවා. සිකුරාදා දවසේදී තමයි පන්තිය පැවැත්වෙන්නේ. උදෑසන වරුවේදී පන්තියට සහභාගී විය හැකි සියලුම දරුවන් උදේ 7:00 පන්තියට එන්න. අපි උදේ 7:00 ඉඳලා පේපර් එක ලියනවා. පේපර් එක ලියලා එවලේ අපි සජීවීව පන්තිය තුලදී පේපර් එක සාකච්ඡා කිරීම සිදු කරනවා. එතකොට ඒ පේපර් එකේ සාකච්ඡාවත් එවලෙම සිදු වෙනවා. උදේවරුවේ එන්න බැරි දරුවන්ට උදෑසන විශේෂම පාසල් වලට සහභාගී වෙන ප්‍රථම වර විභාගයට සහභාගී වෙන දරුවන්ට සිකුරාදා හවස 2:00 සැසිප් ආයතනයට ඇවිල්ලා ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේ හැකියාව තියෙනවා. මාකින් ස්කීම් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එම දරුවන්ට සැසිප් ආයතනයේ වෙබ් අඩවිය හරහා ඒ එදා දවසේ උදේ අපි සාකච්ඡා කරපු සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවේ වීඩියෝ දර්ශන ටික ලබා ගන්න පුළුවන්. එතකොට උදේවරුවේ ආවොත් උදේවරුවේ ආයතනය තුලදීම ප්‍රශ්න පත්‍රයට මුහුණ දීලා සාකච්ඡාවටත් සහභාගී වෙන්න පුළුවන්. හවස්වරුවේ එන දරුවන්ට පේපර් එක ආයතනයේදී ලියලා පසුව සාකච්ඡාව
ඔන්ලයින් ආකාරයෙන් බලා ගැනීමේ පහසුකම සලසලා තියෙනවා. දෙවැනියට අපි ආවොත් එපෙක්ස් ආයතනයට මාතර එපෙක්ස් ආයතනයේත් අපි අවස්ථාවන් දෙකක් ලබා දීලා තියෙනවා. සඳුදා සවස දෙකහමාරේ සිට පහමාර දක්වා සඳුදා උදේ ඇත්තටම එපෙක්ස් එකේ රිවිෂන් එක තියෙන්නේ යුනිට් රිවිෂන් එක. ඒකෙන් පස්සේ සඳුදා හවස දෙකහමාරේ සිට හවස පහමාර දක්වා වේලාවේදී හෝ නැතිනම් අඟහරුවාදා උදේ 8:00 සිට 11:00 දක්වා වේලාවේදී ආයතනයට පැමිණිලා ආයතනයේදී ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි මේ කණ්ඩායම් දෙකම සඳහා සාකච්ඡාව ඔන්ලයින් ආකාරයට පැවැත්වෙන්නේ. ඊළඟට තංගල්ල නැනාර ආයතනයේ පන්තිය පැවැත්වෙනවා බදාදා පෙරවරු 7:30 සිට පස්වරු 2 දක්වා. මෙතනදිත් උදෑසන 7:30 සිට අපි ප්‍රශ්න පත්‍රයේ ලිවීම සිදු කරනවා. ඒ වගේම සමස්ත ප්‍රශ්න පත්‍රයේම දවස තුල එදා දවසේදී ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම සජීවීව පන්තියේදී සිදු කරනවා. එතකොට මේ ආකාරයට තමයි භෞතිකව නගරවල පන්ති පැවැත්වෙන්නේ. මම තව පොඩි දේවල් කීපයක් මතක් කරන්නම්. ප්‍රශ්න පත්‍රයේ සංයුතිය මොන පාඩම් වලින්ද ප්‍රශ්න එන්නේ කියන එක මම අවසානයේදී පැහැදිලි කරන්නම්. අපි ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේදී සිදුවෙන්නේ අපි මේ සතියේදී දෙවැනි ප්‍රශ්න පත්‍රයකට මුහුණ දුන්නොත්, ඒ කියන්නේ ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සහිත දෙවැනි ප්‍රශ්න පත්‍රයක් ලියනවා නම් ඊළඟ සතියේදී අපි පවත්වන්නේ MCQ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. ඊළඟ සතියේදී නැවත සෙකන්ඩ් පේපර් එකක්, ඊළඟ සතියේදී නැවත MCQ එකක් වශයෙන් මාරුවෙන් මාරුවට MCQ සහ සෙකන්ඩ් පේපර්ස් ලිවීම තමයි සිදුවෙන්නේ. එතකොට සෙකන්ඩ් පේපර් එක අපි මේ සතියේදී දුල පුතාලා ලියන සෙකන්ඩ් පේපර් එක අපි ලබා ගන්නවා, අපි එකතු කරගන්නවා. ඔයාලට මාකින් ස්කීම් එකක් ලැබෙනවා. අපි එකතු කරගන්න ප්‍රශ්න පත්‍රය සියලුම ප්‍රශ්න ලකුණු දාලා නිවැරදිද වැරදිද බලලා ලකුණු යොදලා ඒ පේපර් එකේ ඊළඟ සතියේ වෙද්දී අපි ලකුණු යොදා ඔබ අතටපත් කරනවා. MCQ පේපර් එකේ ලකුණුත් එකතු කරලා ලකුණු යොදලා ඒ වගේම රෑන්ක් එක තමන් ලියන දිස්ත්‍රික්කය තුළ දිස්ත්‍රික් රෑන්ක් එක සහ සමස්තයක් විදිහට අයිලන්ඩ් රෑන්ක් එක විදිහට ඒ රෑන්ක්ස් දෙකම යොදලා ඔබ අතටපත් කිරීම සිදු වෙනවා. ඒ කියන්නේ සෑම පේපර් එකකම ලකුණු යෙදීම සහ රෑන්ක් එකක් යෙදීම සිදු වෙනවා. එතකොට තරඟය තුළ වැඩ කරලා තමන්ගේ දිස්ත්‍රික්කය තුළ වැඩ කරන දක්ෂයන් සියලුම දෙනා ඉන්න පන්තියේ ඒ වගේම අනිකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව තමන් ඉන්න තැන හොයාගන්න පුළුවන් හැකියාව මේ රෑන්කින් සිස්ටම් එක තුළ ඔබට තියෙනවා. ඒ වගේම දුර පළාත්වල ඉඳලා පන්තියට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන දරුවන්ට ඔන්ලයින් ආකාරයෙන් උත් දැන් ප්‍රශ්න පත්‍ර පන්තිය සමග එකතු වෙන්න පුළුවන්. epexonline.lk වෙබ් අඩවිය හරහා ප්‍රශ්න පත්‍ර පන්තිය සමග එකතු වෙන්න පුළුවන්. දැන් ඔබට අවස්ථාව තියෙනවා ඔන්ලයින් ආකාරයෙන් උත් MCQ සහ සෙකන්ඩ් පේපර්ස් කියන දෙකම ලියලා, ඒ කියන්නේ ගෙදර ඉඳලම පේපර් එක හරියට ටයිම් කරලා ලියලා උසස් පෙළ විභාගයේදී තියෙන ප්‍රශ්න පත්‍ර ආකෘතියටම වැඩේ කරලා ඔන්ලයින් විදියට පේපර් එක බලා ගැනීමේ පහසුකමත් ඔබට සලසලා තියෙනවා. ඒත් ෆිසිකල් ක්ලාස් එකේදී වගේම ඔන්ලයින් සිස්ටම් එක තුලත් MCQ පේපර්ස් වගේම සෙකන්ඩ් පේපර්ස් නොත් බලලා අනිත් පැත්තට ලකුණු ලබා දීමේ පහසුකම සලසලා තියෙනවා. අපි මෑත ඉඳලා සෙකන්ඩ් පේපර්ස් නොත් බලන ක්‍රියාන්විතය පටන් ගත්තා. දැන් අපි සෙකන්ඩ් පේපර්ස් වලත් ලකුණු යොදා ලබා දීම සිදු වෙනවා. එතකොට සෙකන්ඩ් පේපර් එකක් අපිට බලන්න සතියක වගේ කාලයක් ගත වෙනවා. නමුත් MCQ පේපර්ස් ඔන්ලයින් ලියන දරුවන්ට එවලෙම පේපර් එක ලියලා අවසාන වූ වහාම තමන්ගේ ලකුණු චෙක් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්ලයින් විදියටත් එතකොට සාකච්ඡාව පැවැත්වෙනවා. පේපර් එක ලියලා දවසක් තුල සාකච්ඡාව පැවැත්වෙනවා. මම දින පොඩ්ඩක් මතක් කරන්නම්. සඳුදා හැම සතියකම සඳුදා හවස 2:00 සිට අඟහරුවාදා හවස 6 දක්වා ඒ කාල පරාසයේදී ඕනෑම පැය දෙකක් තුල MCQ පේපර් එක කරන්න පුළුවන්. ඕනෑම පැය තුනක් තුල සෙකන්ඩ් පේපර් එක කරන්න පුළුවන්. ඔන්ලයින් පන්තියේ සාකච්ඡාව පැවැත්වෙන්නේ අඟහරුවාදා රාත්‍රී 7:00. ඒතර ඔන්ලයින් පන්තිය සමග සහභාගී වීමේ අවශ්‍යතාවයේ තියෙන දරුවන්ට මෙන්න මේ දුරකථන අංකයට අමතලා, මෙතන බෝඩ් එකේ තියෙනවා දුරකථන අංකය, මේ දුරකථන අංකයට ඇමතුමක් දීලා පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඇමතුමක් දීලා පන්තියට සහභාගී වෙන්න අවශ්‍යයි කියලා කිව්වම ඒ කෝල් සෙන්ටර් එකේ ඉන්න අයියලා කළා ඔයාලට උදව් කරાવી පන්තිය සමග සහභාගී වෙන්න. ඒ වගේම පළවෙනි සතියක මේ ඕනෑම පන්තියකට මාසේ පළවෙනි සතියකදී ඔබට නොමිලේ සහභාගී වෙලා පන්තියේදී කෙරෙන ක්‍රියාවලිය මොකද්ද කියන එක අඳුන ගන්න පුළුවන්. ඒ වගේම මම අවසාන වශයෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ වෙද්දි පේපර් එකට එන්නේ මොන සීමාවද කියන එක, විශේෂයෙන්ම ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි ඕනම දරුවෙකුට ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය හැදිලා තියෙන්නේ. විභාග ආකෘතියේම, විභාගයේදී ඔබට ලැබෙන විදිහේම ප්‍රශ්න පත්‍ර තමයි අපි සාකච්ඡා කරන්නේ.
සෙකන්ඩ් පේපර් එකක් ගත්තම ව්‍යුහගත රචනා ප්‍රශ්න හතරක් ඒ වගේම විභාගයේදී වගේම රචනා ප්‍රශ්න හයක් ඔබට ලැබෙනවා. ඉන් හතරක් තෝරගෙන ලියන්න තියෙන්නේ. MCQ පේපර් එකේ ප්‍රශ්න 50ක් අඩංගු වෙනවා. සම්පූර්ණ පේපර් එකම අපි විවරණය කරනවා, සාකච්ඡා කරනවා. ඊට අමතරව ඔබට මාකින් ස්කීම් එකක් ලැබෙනවා. දැනට අපි දැන් මේ සාකච්ඡා කරගෙන යන කාලය තුළ පේපර් එකේ සංයුතිය වෙන්නේ ජීව විද්‍යා විෂය නිර්දේශයේ පළමු වන ඒකකයේ සිට පස්වෙනි ඒකකයේ අවසානය දක්වා ඒ කොටසේ තමයි වැඩි බර තියෙන්නේ. විශේෂයෙන්ම සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය තමයි අපේ ලොකුම පාඩම තියෙන්නේ. පළමු ඒකකයේ සිට පස්වෙනි ඒකකයේ අවසානය දක්වා සමස්ත පාඩම් කොටසෙන් දැනට ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න එකතු වෙනවා. ඉදිරි මාස කිහිපය තුළ පිළිවෙලින් ප්‍රවේණි විද්‍යාව, අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය, පාරිසරික ජීව විද්‍යාව, ශුද්ධ ජීව විද්‍යාව සහ ව්‍යවහාරික ජීව විද්‍යාව කියන අගහරිය පාඩම් කීපයක් ක්‍රමක්‍රමයෙන් ප්‍රශ්න පත්‍රයට එකතු වීම සිදු වෙනවා. ඒතට විශේෂයෙන්ම පළමු වර විභාගයට සහභාගී වෙන දරුවන්ටත්, ඒ කියන්නේ ෆ්‍රෙෂයි දරුවන්ටත් දැනට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන සීමාව ඔබට පුළුවන් නිසා ඇවිල්ලා ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේ හැකියාව තියෙනවා. ඒතට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දැන් බොහෝ දරුවන් මේ නිවැරදි ක්‍රමය විෂය ඉගෙන ගැනීමේ නිවැරදි ක්‍රමය හඳුනගෙන තියෙනවා. ඒ හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ප්‍රශ්න පත්‍ර පන්තිය ගැන බොහෝ දරුවන් විමසීම් සිදු කරන්නේ. ඔබ කොච්චර මහන්සි වෙලා පාඩම් කරත්, නිදිමරාගෙන පාඩම් කරත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ පාඩම් කරන දේ විභාග ප්‍රශ්න පත්‍රයට හරියට ලියන්න පුහුණු වීම ඔබ ලබලා නැතිනම්, විශේෂයෙන්ම සෙකන්ඩ් පේපර්ස් සම්බන්ධව ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍රය සම්බන්ධව ඒ හැකියාව පුහුණු වීමකින් තොරව ඔබට ලබා ගන්න අමාරුයි, තාම පහසුයි. ඉතින් ඒක නිසා අපි මේ වෙද්දි 2023 පන්තියේ දරුවන් මේ වෙද්දි ෆුල් පේපර්ස් 10ක් ලියලා සම්පූර්ණ කරලා තියෙනවා. තව පේපර්ස් 20ක වගේ ප්‍රමාණයක් ඉදිරියට ලියන්න තියෙනවා විභාගයට තියෙන කාලය තුළ. එතකොට විභාගයට යද්දී සාමාන්‍යයෙන් අපේ පන්තියේ දරුවෙක් පේපර්ස් 30ත් 35ත් අතර ප්‍රමාණයක්, ෆුල් පේපර්ස් 30ත් 35ත් අතර ප්‍රමාණයක් ලියලා ඒවා හරි වැරදි බලලා ලකුණු යොදලා රෑන්ක් කරලා බලලා තමන්ගේ රෑන්ක් එක දැනගෙනයි විභාගයට යන්නේ. ඒ පුහුණුව කියන එක වෙන කිසිම ක්‍රමයකින් ලබා ගන්න බෑ. ඔබ කොච්චර මහන්සි වෙලා පාඩම් කරත් ඒ පුහුණුව කියන එක ලබා ගන්න බෑ. ඉතින් අවශ්‍යතාවයේ තියෙන දරුවන්ට මේ ඕනෑම වෙලාවකදී පන්තියට සහභාගී වෙලා ප්‍රශ්න පත්‍රයේ ලිවීම සහ සාකච්ඡාව සමග එකතු විය හැකි. වැඩිදුර විස්තර අවශ්‍ය වෙන යම් දරුවෙක් සිටී නම් ඕනෑම දෙයක් සම්බන්ධව, මොනවා හරි කියන්නේ ෆිසිකල් ක්ලාසස් හෝ ඔන්ලයින් ක්ලාසස් සම්බන්ධව ගැටලු තියෙන දරුවෙක් ඉන්නව නම් ඒ දරුවන්ට මෙන්න මේ දුරකථන අංකය අමතලා තොරතුරු ලබා ගන්න පුළුවන්. හරි, එහෙනම් දුලපුතාල හැමෝටම මේ ක්‍රමය තුල ඉඳිමින් තමන්ගේ ලකුණු වැඩි කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රශ්න පත්‍ර පන්තියේදී හමු වෙමු. හරි, හැමෝටම ස්තුතියි.